නැවත සූදානම සිත්නේ තසපුයේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. මේ සාකච්ඡාව ධර්මයත් එක්ක මොසු වෙන පමණක් නොවේයි. මේ කාලයෙන් අපි අද දේශනාවේදීත් මූලික සිද්ධිය වුණු මේ කාරණාව පදනම් කරගෙන ටිකක් සාකච්ඡා කළොත් හොඳයි. මොකද වර්තමානයේදී සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති මවන්නේක්, ඒ මවන ප්‍රවෘත්තිත් එක්ක අපි මුලාවට පත් වෙන අවස්ථාවක් තිබෙනවා. අපි ඒ නිසා අකුසල් පුරව ගන්න අවස්ථාවක් තිබෙනවා. අතරින් පතර පින් රැස් කර ගන්න අවස්ථාවක් උදා වෙනවා. අපි ගෞරවනීය මහා සංඝරත්නයට පින් සිදුවන්නට තමයි අපිට බොහෝ වෙලාවට මේ දහම් පොතක් බවට නැත්නම් මුහුණු පොත ධර්මයට සමීප කරවන්නට අවස්ථාව උදා වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ පිනේ ලෙස ලං වෙද්දී බොහෝ වෙලාවට අකුසලයට, කාම ගොහරුවට තමයි අපුව යොමු වෙන්නේ. ඒ නිසා මෙකල ධර්මය කොච්චර හැවුණත් අකුසලයට බර වෙන සිත් ඕනෑ තරම් මතුවෙන්නට එයත් පාදක සාධකයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි මූලික තැනෙහි තබාගෙන මේ ආසන්න කාලයේදී, එහෙම නැතිනම් අපි කෙලින්ම කිව්වොත් එහෙම, අතුරුගිරියේ සිදුවුණු වෙඩි තැබීමෙන් වසන්ත සුරේන්ද්‍ර කියන පුද්ගලයා ඇතුළු පිරිස වෙඩි වැදී මරමුවට පත් කිරීම සම්බන්ධවත් ඒ සිටි පිරිස අතර සිටි නයන වාසුල කියන තැනැත්තා සම්බන්ධව සමාජයේ විවිධාකාරයෙන් මතුවුණු කාරණාත් පතනම් කරගෙන අපිට සාකච්ඡාව තුළදී යම් යම් කාරණා දැනගන්නට, සාකච්ඡා කරන්නට අවස්ථාවක් උදා කරගන්න බලාපොරොත්තු වෙනවා. පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව නැවත වාරයක් බොහොම ගෞරවයෙන් නමස්කාරයෙන් ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබන අවසර අපේ හාමුදුරනේ. නයන වාසුල කියන නමින් හඳුන්වන මේ තැනැත්තා මිනිසයා ඔබ වහන්සේට හම්බු වෙන්නේ මීට ටික කාලයකට එහා, දශක දෙකකට වගේ එහා ආසන්න කාලය තුළ, හරියටම අවුරුදු 20ක්. ඒ කාලය තුළ ඔබ වහන්සේලා හමුවන්නේ සසරේ තිබෙන ආදීනව බියජනක බව හඳුනාගෙන ඉන් මිදෙන්නට තියෙන වටිනාම තැනට සේන්ද වූ තැනක. ඒ සම්බන්ධතාවය මත අපේ බුද්ධ ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය ප්‍රථම කොට දේශනා කොට වදාළ පිරිස අතර තිබුණු නාමයන් එක්ක ප්‍රෞඪජහ භූමියට ඔබ වහන්සේලා එනවා. අපි හැමදෙරණ අපි අද සාකච්ඡාව එතනින් ආරම්භ කරමු. ගම්පහ මහා නාම කියන එකල ස්වාමින් වහන්සේ පිළිබඳව මේ කල නයන වාසුල නමින් අපේ හාමුදුරුවෝ උන්වහන්සේගේ මුහුණු පොතෙහි සටහන් කරලා තිබුණේ එදා මහා නාම, අද නයන වාසුල, ඒ වගේම එදා අස්සජි, අද ගෞතම කියලා වහන්සේ සමාවෙන්න ඕනේ. එහෙම නමින් වහන්සේ ආමන්ත්‍රණය කළාට එලෙස වහන්සේ සිහිපත් කළේ. මටත් හිතුණානේ මේ කතාවේ සුල මුල ඉතිහාසය ටිකක් දැනගත්තොත් හරි, එක පැත්තකින් ශාසනයේ පොඩි අපේ තිබෙන අර ගෞරවය තවත් වර්ධනය කරගන්නටත්, වැරදි තැනක් එහෙම නැත්නම් වෙනසක් තියෙනවා නම් ඒකත් හඳුනා ගන්නටත්, සමාජයේ මුහුණු පොතේ නැත්නම් සමාජ මාධ්‍ය අපි කරන පව්වලටත් මොනවා හරි අඩු වැඩියක් හරි හඳුනා ගන්නට මේ සාකච්ඡාව හේතුවක් වේවි කියලා. අපි එතනින් පටන් ගමු. අපි ස්වාමීන් වහන්සේ කොණ්ඩංච කියන නාමයේ හැරුණු කල වප්පබද්දී මහා නාම අස්සජී නමින් ඔබ වහන්සේලා සාසන දිවියට එනවා. වරුණ, මේ ගෙවෙන මාසෙත් මට ජීවිතේ ටිකක් සුවිශේෂයි. ඒකට හේතුව මම ජීවිතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් කියන එක සද්ධර්මය මගේ ජීවිතයට ලැබිලා යෝනිසුමනසිකාරයට වමනා කරන ඒ සැබෑ කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලැබෙන්නේ හරියටම වසර 20කට පෙර මේ වගේ මාසෙක. එහෙමයි. මොකද හේතුව මම සෝමසාවින්හස නිසා ධර්මයට නැඹුරු වීමක් වෙච්ච හැටි අපි මීට පෙර කතා කරලා තිබුණා. එහෙමයි. හැබැයි මට මගේ ජීවිතේ සම්පූර්ණ අර ධර්මයේ පැත්තෙන පරිවර්තනය සිද්ධ වෙන්නේ මේ ජූනි ජූලි කියන මාස අතරේ. එහෙමයි. ඒක වෙන්නේ ගෞරවනීය කිරිබත්ගුණ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා උත්සවය ගැන ආරංචි වීමත් එක්ක.
ඒ වෙනකොට නයනවාසුලලත් හිටියේ මහාන වෙන්න ගිහිව. එහෙමයි. කියන්නේ නයන විදියටම තමයි ඒ දවස්වල ඒ කාලේ හිටියේ. එතකොට ඒ කියන්නේ තරුණ විය. ඔව්. මට වැඩි අවුරුදු 3ක විතර වැඩිමල්. හ්ම්. මම හිතන්නේ නයනට එතකොට අවුරුදු 18ක් වගේ ඇති. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් ඉක්මෙන කාලේ. ඔව්. එතකොට නයන ඒ වෙනකොට මහමෙවනාය මහාන වෙන්න ඉන්න කෙනෙක්. එහෙමයි. ඇත්තටම මේ කිරිබත්ගුරු ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ මතකේ හරිනම් 70 ගණන් හෝ 80 ගණන් වල හෝ කලිනුත් උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්නේ. එතකොට උන්වහන්සේ මේ වෙනකොට සන්නහසලා 100 ගාණක් උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉද්දී උන්වහන්සේ අර විනය කාරණාවලට ගෞරවය පිණිස හේතුවක් මත කොහොමහරි මේ සාමනීරෝ වැඩ හිටියා. නමුත් උන්වහන්සේ බොහොම පිරිසිදුව නැවත උපසම්පදාව ලබා ගන්නවා 2004. එහෙමයි. එතකොට ඒ 2004 උපසම්පදාව ලබා ගන්න අවස්ථාව දැනගත්තම මගේ නිවසට බොහොම ආසන්නව තිබුණු ගෞතම තපෝවනේ තමයි ඒ උපසම්පදා උත්සවය සිදු කෙරුණේ. එහෙමයි. ඉතින් මං අහලා තියෙනවා සහ දැකලා තියෙනවා උපසම්පදාවට පෙර උපැවිදි වෙනවා ඕනම සවිනාංශ නම. ඒකත් මිනිසුන් දැනගන්න ඕන දෙයක්. මේ මහාන වෙච්ච දවසෙන් පස්සේ ජීවිතේට උපැවිදි වෙන්නේ නැහැ කියලා එහෙම හිතන්න එපා. හැම සවිනාංශ නමම උපැවිදි වෙනවා. සුළු වේලාවකට හරි උපැවිදි. හැම සවිනාංශ නමම උපැවිදි වෙනවා. ඒ කියන්නේ උපසපන් වෙනවනම්. ඔව්. උපසම්පදාවේදී අනිවාර්යෙන් උපසම්පදා වෙන්න පෙර නැවත පන්සිල් සමාදන් වෙලා සුදු අත ඇඳලා සරම සර්ට් එක ඇඳලා ගිහියෙක් විදිහට ආපහු පැවිදි වීමක් පිරිසිදුව සිද්ධ වෙලා තමයි උපසම්පදාවට ලක් වෙන්නේ වර්තමානයේ. එහෙමයි. ඉතින් ඒකෙන්ද ඔය කොයි ස්වාමීන් වහන්සේත් හාහා පුරා කියලා පැවිදි භාවය ලබා ගත්තට පස්සේ නැවත එක වතාවක් හෝ උපැවිදි වෙලා තියෙනවා. ඉතින් මේ මේ උපැවිදි වීම කිරිබත්ගොඩ ඥානানন্দ කියන එවෙනකොට මේ රටේ දැවැන්ත ප්‍රසිද්ධ ස්වාමිනාහස නමකගේ උපැවිදි වීමක්නේ. උපසම්පදාවට පෙර ලැබෙන උපැවිදි වීම. මට එතකොට මං පාසල් යන 10 වසරේ දරුවෙක් විදියටනේ ඉන්නේ. මට වයස 15යි. හිතේ පොඩි ආසාවක් ආවා බලන්න ප්‍රසිද්ධ හාන්දුර කෙනෙක් සිවුරු අරිනවා ඒක බලන්න. ඉතින් මං ගියා ඕක හින්දා උපසම්පදා උත්සවයට උන්වහන්සේගේ උපැවිදි වීම දැක ගන්න හම්බෙයි කියලා හිතාගෙන. නමුත් ඒක එහෙම එලිපිට කරන්නේ මිනිස්සුන්ට පේන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න වෙනවා. මෙතනදී උන්නේ නැහැ. ඒ අරමුණු උනේ නැති වුණාට මට කොහොමාරි අන්න එදා උන්වහන්සේගේ මේ අලෙවි කරන්න තිබුණ පොත් ලබා ගන්න තිබුණ තැනක් තිබුණා. ඒ පොත්වලින් එතන පිරිස ගොඩාක් පිරිලා ඔය පොත් ගන්න මිලදී ගන්න මේ විශාල පිරිසක් ඉන්න තැනක අස්සරින්ගම් මමත් වෙසක් සංගරාව තිබුණ අරගත්තා. තපුවනේදී ඒ උපසම්පදා උත්සවේදී සංගරාවේ. එතකොට මහමෙවුනාව තිබුණ නැද්ද අපි හඳුන්නේ? මහමෙවුනාව තියෙනවා. මහමෙවුනාව තියෙනවා. ඒ වෙනකොට මහමෙවුනා ශාඛා කිහිපයක් තියෙනවා. විසක්වත් මට මතකෙරෙට තිබුණ නැද්ද කොහෙද? එතකොට කොමාරේ වෙසක් සංගරාව අතට ගත්තට පස්සේ වරුණ මේකේ යම් මිලක් සටහන් කරලා තිබ්බා. මගේ හිතට නිකන් පොඩි දෙයක් ආවා ධර්මයේ විකුණන්නේයි. මේව විකුණන්න ඕනේ නැහැ නේ කියලා. දැන් ලොකු සෙනගක් අස්සේනේ මෙතන මේ පොත සංගරාව අතට ගත්තේ. ඊට පස්සේ මට අර ඔවා විකුණන්න ඕනේ නැහැ කියන හිතත් එක්ක ඇයි මම මේවට සල්ලි දෙන්නේ ධර්මයේ තියෙන එකකට කියලා මට ඒ වෙලාවේ මේක හොරගම් කරන්න හිතුණා. ඊට පස්සේ මම අර පිරිස අතරින් හිමීට අපි කියන්නේ මාරුණා කියලා. සංගරාවතර මාරුණා. ඊට පස්සේ ඔය සංගරාවේ ගෙනහිල්ලා කියවනකොට තමයි මට දැනුනේ හරි ලස්සන වැඩසටහන් සිද්ධ වෙන තැනක් වැඩපිළිවෙලක් තියෙනවා. එතන මහාන වෙන වැඩපිළිවෙල සිල් සමාදන් වෙන තරුණ අයගේ එකතු වෙලා කරන වැඩසටහන් ගැන අර සංගරාව කියවනකොට මටත් හිතුණා ඊළඟ පාර සිල් සමාදන් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ අරන් මාරු වෙලා තියෙන කල්යාණ මිත්‍රේ. කල්යාණ මිත්‍රේ. හරි. එතකොට මං ඔන්න ඊළඟ පෝයෙටම
මාලබේ අමාවතුර අසපුවට යනවා සිල් සමාදන් වෙන්න. එහෙමයි. ඒ සිල් සමාදන් වෙන්න ගිය දවසේම මට එදාම හිතක් එනවා මේ මෙතන මහාන වෙන්න ඕනේ කියලා. ඒ වෙනකොට මට මහාන වෙන හිතක් එක්ක මම මහාන වෙන්න තැනක් හොයමින් හිටියා. නමුත් මහාන වෙන්න තැන හොයාගන්න අර සංගරාව සහ එදා ඒ සිල් සමාදන් වෙන්න ගිය එකත් එක්ක ඒක ලොකු හේතුවක් වුණා. එතනින් පස්සේ මම එදා පැවිදි වෙන්න අරමුණක් තියන් දැන් මේ පළවෙනි සිල් සමාදන් වෙච්ච දවසේම පොත් මිලදී ගැනීමක් කරනවා ගිහිල්ලා. මේ සිල් ගන්න ගිය දවසේ එදා සල්ලි දීලා පොත් ගන්නවා, කැසට් පටි ගන්නවා, මේවා ගෙනල් අහනවා, ඒ පොත් කියවනවා. දැන් මට පාසලේදී සම්පූර්ණ මේ ධර්ම කරුණුමයි හිතේ වැඩ කරන්නේ. මට ඊට මත්තෙන් අවසර දෙන්න දැන් මේ. එතකොට හිතයි මේ ධර්ම ග්‍රන්ථ විකුණනවානේ කියලා. හැබැයි වට මූලික පිරිවැයක් දරන්න වෙනවා. මුද්‍රණ වියදම්, ප්‍රවාහන වියදම් ගොඩක් තියෙනවා. ඔව්. එතකොට වරුණ මං අර කරපු හොරකමට ඊට පස්සේ මං ණය ගෙවනවා. මං එදා ඒ සංග්‍රහ හොරකම් කරපු එක ඒක මහමෙණායි ලොකු සනසලවත් දන්නේ. මම එදා ඒ සංග්‍රහ හොරකම් කරා කියන එකේ හිතේ තියෙන එක හින්දා මම අවුරුද්දක් තිස්සේ පැවිදි වෙන්න මහමෙණාවේ කාර්යාලවල පොත් බෙදා දීමේ කටයුතු ආදී සියලු දේවල් වල සක්‍රීයව කාර්යාලයේ කටයුතු කරා. කරලා තමයි පැවිදි වුනේ. එතකොට ඒ ත්‍රිපිටක පොතත් කියවමින් ඒ අවුරුද්ද ගෙව්වේ තනිකර ධර්මයේ ඉගෙන ගනිමින් කාර්යාලයේත් කටයුතු කරගෙන සහාය දෙමින්. එතකොට නයන මම පැවිදි වෙන්න යනකොටත් නයන මට කලින් මහාන වෙන්න ඇවිල්ලා හිටියේ. එතකොට ඒ පැවිදි කණ්ඩායමේ හිටපු තව සන්නහන්සලා අතරේ විශේෂම මේ වෙලාවේ රට දන්න සන්නහස නමක් තමයි, ඒ කියන්නේ නයනත් එක්ක මහාන වෙච්ච කණ්ඩායමේ අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ. සේරුවාවිල මංගල මහසෑයි. සේරුවාවිල මංගල රජ මහ විහාරේ මේ වෙනකොට විහාරාධිපති ලොකු ස්වාමීන් වහන්සේ. එහෙම. ඒ වගේම මාධ්‍ය නාලිකාවක් ඇතුලේ මං ඒ නම කිව්වට කමක් නැද දන්නේ. මහමෙවනායේ මාධ්‍ය නාලිකාවක් තියෙනවා, රූපවාහිනී නාලිකාවක්, ගුවන්විදුලි නාලිකාවක්. ඒ නාලිකා ධර්මයේ ප්‍රචාරණය වෙන නාලිකා. අපි නම නොකියයිමු. ඉතින් ඒ මේ ධර්මයේ ප්‍රචාරය වෙන ඒ නාලිකා තුලත් නාලිකා ප්‍රධානී ස්වාමීන් වහන්සේ විදිහට කටයුතු කරන්නේ තුන්වහන්සේ. එහෙමයි. අලුදෙණිය සුබෝධිසන් වහන්සේ. එතකොට මෙන්න මේ වගේ බොහෝ ස්වාමීන් වහන්සේලා මං යනකොට ගිහි. මේ මට උන්වහන්සේලා විශ්සලම හම්බෙන්නේ පැවිදි විදිහට මේ ගිහිව. හැබැයි මේ මම අගෝස්තු මාසේ පැවිදි වෙලා ඊළඟ පැවිදි පින්කම සිද්ධ වෙනවා මගේ මතක හැටියට. කියන්නේ මම අගෝස්තු සම්බන්ධ වුණාට ඔක්තෝබර් මාසෙදි වගේ කරන පැවිදි පින්කමේදී තමයි නයන සුබෝධිසනසලා වගේ මේ ගොඩක් සනසලා පැවිදි වුණා ඒ කණ්ඩායමේ. එතකොට මේ මහාන වප්පබද්දී මහානාම අස්සජී කියන නම් එක දවසකට දාපු නම් නෙමෙයි. ඊට පෙර බද්දී සනසලා පැවිදි වෙලා හිටියා. මේ ඇවිල්ලා මාවර්ලි බද්දිය හැමතුරු නෙමෙයි. නෑ. මහමෙවනාව ඇතුලේ බද්දිය කියලා අදරත් උන්වහන්සේ මහමෙවනාවෙන් බැහැරව අනුරාධපුර පැත්තේ වැඩ ඉන්නවා. වප්ප බද්දිය කියන සන්නහසලා කලින් මහාන වෙලා හිටියා. එහෙමයි. මේ පිළිවෙලට නම් ටික දාගෙන ඉන්නේ. එහෙමයි. මේ වප්ප බද්දිය මහානාමත් නම දැන් ලැබෙනවා. නයන වාසුල කියන නයන වාසුලට ඊට පස්සේ අස්සජී කියන නම ඒ වෙනකොට තිබුණේ. ඊළඟට එළඹෙන පැවිදි පින්කමකදී ඔන්න මට ලැබෙනවා ඒ නම. එතකොට මගේ නම දාපු දවසේ මට මතකයි කතා බොහන්සේ වල්පොල අස්සජී ස්වාමීන් වහන්සේලාමින් තමයි පැවිදි වුනේ. වල්පොල අස්සජී. මට ඒ නම දාලා ලොකු ස්වාමීන් වහන්සේ දා කරනවා කියන ප්‍රකාශය දැන් අපිට වප්පත් ඉන්නවා, බද්දියත් ඉන්නවා, මහානාමත් ඉන්නවා, අස්සජීත් ඉන්නවා. කොණ්ඩඤ්ඤ විතරයි නැත්තේ. හැබැයි මං කාටවත් කොණ්ඩඤ්ඤ කියන නම දාන්නේ නැහැ කිව්වා. මොකද උන්වහන්සේ මේ ශාසනය අඤ්ඤා කොණ්ඩඤ්ඤ. ඒ කියන්නේ ප්‍රථම පල්ලවෙනිම මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයනේ. එහෙමයි. ඒ ශ්‍රේෂ්ඨ නම කිසි කෙනෙකුට ඒක දෙන්නේ නැහැ මම. මේ අය මේ ශාසනය ඇතුලේ මං විශ්වාස කරනවා යමක් කරයි කියලා. ඒ වගේ උන්වහන්සේ ලස්සන කරුණු ටිකක් කියලා මතක් කරනවා. කොහොම හරි මට මගේ පැවිදි වෙන්න ගත වෙච්ච කාලය ඇතුලේ වරුණ මම මේ නයන වාසුල මහානාම ස්වාමීන් වහන්සේ නමින් පැවිදි ජීවිතයට පත් වෙලා ඉන්න කාලය ඇතුලේ මමත් එතකොට පැවිදි වෙන්න ඉන්න ගමන් අපි
සිරිපාදි වන්දනා කරමින් අපිට තියෙනවා බොහොම අත්දැකීම්. මොකද එක ආරාමෙ අපි හිටියේ, දැන් ආරාම ගණනාවක් තිබ්බට උන්වහන්සේ පැවිදි වෙච්ච මුල් කාලෙත් මම පැවිදි වෙන ඉන්න කාලෙත් මේ මුළු කාලෙම අපි එකට ගියුනේ. එතකොට ඒ ගෙවිච්ච කාලය තුළ ගොඩක් දෙනා හිතුවා උන්වහන්සේ මායි අයියා මල්ලි කියලා. ඒ කියන්නේ මේ මුහුණෙන් පොඩි සමානකමක් තිබුණා. පොඩි සමානකමක් ඒ වෙනකොට තිබුණා. එහෙනම් ගොඩක් අය අයියා මල්ලි දැන් අයියා මහාන වෙලා මල්ලිත් මහාන වෙන්න ඉන්නවා කියලා එහෙම තමයි ගොඩක් අය හිතන් හිටියේ. ඉතින් සහෝදරත්වයක් ඒ විදිහට අපි ඇසුරු කරා. දැන් ඔබ වහන්සේ ඒ ඇසුරු කරපු කාලේ මූලික කාලයේදී උන්වහන්සේ හඳුනාගත්තේ කොහොමද? මොන වගේ චරිතයක්ද? වරුණ, අපි හැම කෙනාගේම ජීවිතවල එක්ක රාගාධික ද්වේෂාධික මේ වගේ අර කෙලෙස් පැත්තෙන් අධික චරිත ඉන්නවනේ. ඉතින් නයනගේ අද අපි රට දැනගත්ත රාගාධික චරිතයක් කියලා හිතනවා. ඒ රාගාධික චරිතයක් විදිහට හිතන චරිතේ නයන තුළ තිබුණේ නැහැ කියලා මම කියනවා නම් ඒක වැරදි. නයන කියන්නේ රාගාධික චරිතයක් තමයි. හැබැයි මම සතුටු වෙනවා ඒ වගේ රාගාධික චරිතයක් ගිහි ගෙදරම යම්කිසි දැන් එයා අවුරුදු 38කින් එයාගේ ජීවිතයේ ආවිස අවසන් වෙන විදිහේ අඩු ආවිෂයකේ කර්ම විපාකයක් තියෙන්නේ නැති. එයා කොහොම ගිහිව හිටියත් පැවිදි හිටියත් කොහොම හිටියත් අඩු ආවිස චරිතයක් තියෙන බොහෝ විට ඉඩ තියෙන්නේ නැති. මොකක් හරි පෙර ජීවිතයක සත්වයකේ කාගේ හරි ආයුෂ අවසන් කරලා අඩු කාලෙක එහෙම මම හිතනවා අල්පායුෂ්ක ජීවිතයක් තියෙන්න ඇති. හැබැයි ගිහිවම හිටියානම් රාගය පැත්තෙන් වෙන්න තියෙන යම් පිරිහීම් වලින් අර පැවිදිව හිටපු හින්දා බේරුණා කියලා හිතන්න පුළුවන්. මොකද මම හොඳටම දන්න පැවිදි ජීවිතයේ ආරම්භකම අපි ගමකෝ කාලයක් කියලා. මේ කියන පැවිදි වෙච්ච ආරාමය තුල දැන් සමහර මේ මහාන වෙන නැත්නම් විහාරස්ථාන තියෙනවා. පැවිදි වෙච්ච දවස් ඉඳලා මේ එක්ක රැට කිරි එකක් හරි වන්දනවා, මොන හරි රැට බඩගින්නේ කියලා මේ ආහාර දෙන තැන් තියෙනවා. හැබැයි මේ මහමෙවනාව ඇතුලේ එවැනි දෙයකට ඉඩක් හම්බුනේ නැහැ. මෙහෙමයි. ඒ හින්දා මේ ගම්පහ මහානාම සන්නහසේ උනත් පැවිදි වෙච්ච ආරම්භය අපි ගමු. මං ඊට පස්සේ කාලේ මගෙත් එක්ක ඇසුරෙන් ඈත් වෙච්ච කාලවලවල ගැන මන් දන්නේ. ඒ ආරම්භයේදී උන්වහන්සේ පළවෙනි ශික්ෂාපදයේ ගෞරවයෙන් රැකපු බව, දෙවෙනි ශික්ෂාපදයේ ගෞරවයෙන් රැකපු බව, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ආදී දස ශික්ෂාපද ටිකනේ සාමණේර සන්නසට තියෙන්නේ. ඔය සාමණේර ශික්ෂාපද ටික ගෞරවයෙන් රැකපු කාලයක් මම දන්න කාලය තියෙනවා. එතකොට සිල්වත්ත ඉඳලා තියෙනවා. සිල්වත්ත ඒ ටික ගෙවපු කාල මන් දන්නවනේ. මම දැකපු කාල තියෙනවනේ. එතකොට මට කියන්න තියෙන්නේ රාගාධික චරිතයකට එවැනි කාලවකවානුවක් එක දවසකට හරි ලැබෙනවා නම් ඒක කොච්චර පිනක්ද? ඒක කොච්චර වාසනාවක්ද? ඒ කියන්නේ ධර්මය නිසා හික්මිලා තියෙනවා. හික්මෙන්න ඉඩක් ලැබුණා නම් ඒ ජීවිතේ අල්පාවිෂ්කව ගෙවන්න වෙච්ච ජීවිතේට ඒකම භාග්යක්නේ. ඒ ගෙවන එකදු දවස වුණා කවදාහරි සසරට සැපේ පිණිස ආනිසංසයක් ලැබෙනවනේ. අනික ඒ ධර්මය කියෙව්වා. හරිද? ඒ හරි කල්යාණ මිත්‍ර ඇසුරක් උන්වහන්සේට දා ලැබිච්ච හින්දා ඒ ගුරු සන්නහන්සේලාගේ ඇසුරෙන් ධර්මය කියවන්න හම්බුණා. ඒ කියවපු ධර්මයේ උන්වහන්සේ සමාජෙ කොහොම තේරුම් ගත්ත නැතා මොක කිව්වත් ඒ ධර්මයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉලක්ක කරලා ලෝකෙට කිව්වා කියලා සමාජෙ චෝදනා කරත් මොන දේ වුණත් මං කියන්නේ ධර්මය දවසක් හරි ඇසුරු කරපු එක සසරට කවදා හරි උදව් වෙනවා. සහ තව බොහෝ පිරිසකටත් උදව් වෙනවා. ඒක සාක්ෂි. මොකද ඇතැම්මයි අපි දැක්ක මේ කමෙන්ට්ස් තුලම තියෙනවා. දැන් මම උදාහරණ මගේ ලොකු තාත්තා ගන්න. මගේ ලොකු තාත්තා ඉස්සෙල්ලම ධර්මයට යොමු වෙන්නේ එයා ගොඩක් ලාවට මේ මිත්‍යා දෘෂ්ටික දේව ඇදහිල්ල නොයෙකුත් දේවල් එක්ක හිටපු කෙනෙක්. ඊට පස්සේ අය ඔක්කොම අතහැරලා දානවා, තෙරුවන් සරණ යනවා මේ මගේ ධර්මයට ආගමනයත් එක්කම. මේමයි. ඒ කියන්නේ මගේ ගමනත් එක්ක එයත් යොමු වෙනවා. ඒ යොමු වෙලා මගේ ලොකු තාත්තා මට කියනවා ගලිගමුවේ ඥානදීප සන්නහන්සේ මහමෙවනාව ඉන්න කාලේ උන්වහන්සේගේ දේශනාව කමාවතුරේදී එක්තරා දවසක අහලා තමයි ලොකු තාත්තට සම්පූර්ණ දේව ඇදහිලි හැමදේම අතහැරලා තෙරුවන් සරණ යන හිතක් එන්නේ කියලා. එහෙමයි. එතකොට ගම්පහ මහානාම සන්නහන්සේගේ දේශනත් ඒ කාලේ අහනවා ලොකු තාත්තා. ඒ දේ කියන්නේ මහමෙවනාව ඇතුළේදී.
එතකොට මගේ ලොකු තාත්තා අද වෙනකොට මේ පිළිකා රෝගියෙක් විදිහට බොහොම මේ ජීවිතයේ අසාධ්‍ය තත්වයක ගෙවන කෙනෙක්. හැබැයි මගේ ලොකු තාත්තා දෛනිකව පින් දෙනවා කිරිබත්ගොඩ ඥානන් සනසට, වගේම ගලගම ඥාන දීප සනහසට, ගම්පහ මහනාම සනසට සහ මට දෛනිකව පින් දෙන සනසල පිරිසක් ඉන්නවා. වර්තමාන මගේ ගුරු සනස වෙන කුරුණෑගල ධම්මානන්ද සනසට මේ ඔක්කොම සනසලට පින් දෙනවා. ඒ අතරට මහනාම හාමුදුරුවොත් හිටියා. සිවුරු ඇරලා ඉද්දිත් පින් දුන්නා මගේ ලොකු තාත්තා. මොකද ඒ පින් දුන්නේ? ලොකු තාත්තා කියනවා ලොකු තාත්තාව මේ ධර්මයට යොමු වෙන්න, ධර්මය අහන්න මේ උදව් වෙච්ච කල්යාණ මිත්‍ර චරිත අතරේ මහානාම හාමුදුරුවෝ හිටියා කියන එක. ඉතින් ඒක ලංකාවේ අද ගොඩාක් උන්වහන්සේගේ දේශන නිසා මමත් ධර්මයට යොමු වුණා කියන පිරිසක් ලංකාවේ ලෝකේ ඉන්නවා. දැන් අපි අපේ ජීවිතයේදී, මගේ ජීවිතය තුළ ඔබ වහන්සේව හඳුනාගෙන තිබෙන අපි ස්වාමීන් වහන්සේ අවසරයි කියන්නට, පුංචි කරුණක් අපි සිහිපත් කළත් එය විස්තර නැතන් වැඩි වශයෙන් විග්‍රහ කරන්නට පුළුවන් හැකියාවක් ඔබ වහන්සේ තුල තිබෙනවා. ඔබ වහන්සේ ඒ තුල යම් අපි හිතමුකෝ කර්මය කියලා, ඒ ගැන අපි නොහිතන ප්‍රමාණයේ කාරණා අන්තර්ගත කළ දේශනාවක් සිදු කරන ඕනෑම කාරණාවක් සම්බන්ධව ධර්මානුකූල ඔබ වහන්සේ බොහෝ විග්‍රහයක් කරනවා. එලෙසින්ම අපි ගම්පහ මහානාම හාමුදුරුවෝ ගැන දකලා තියෙන උන්වහන්සේගේ හඬත් හරි ප්‍රබලයි, සහ පොඩි ඒ රිද්මයකුත් උන්වහන්සේ පවත්වාගෙන යනවා. එයත් සමඟ මේ හරි ආකර්ෂණීයව ධර්මය මිනිසුන් අතරට ලං කරන ස්වාමීන් වහන්සේ නම. එතැබලාට මේක ගුරු ඇසුරත් යම් ආකාරයකට හේතු වෙනවා ඇති. කෙසේ නමුත් එහෙවැනි අර ඔබ වහන්සේ සිහිපත් කළා වගේ අහගෙන ඉන්න පුළුවන් ආකාරයේ, මිනිසුන්ව ඇදබැඳ තබා ගන්නට පුළුවන් ආකාරයේ දේශන ශෛලියක් තිබුණු ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපිට අපේ ගම්පහ මහා නාමයකල උන්වහන්සේව හඳුන්වන්නට පුළුවන්. මේ නයනවාසුල පැවිදි නොවුනා නම් අද ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. මම අහන්නත් හිතා හිටියේ ඔබ වහන්සේ එක දවසක් මටත් සිහිපත් කළා හරි විශේෂ ගායන හැකියාවක් තිබ්බා කියලා. ඒ කියන්නේ ජනප්‍රිය ගීත රචකයෙක් සහ ගායකයෙක්. ඒක ස්ථිරයි. ඒ කියන්නේ උන්වහන්සේට කර්මානුරූපව රටේ ප්‍රසිද්ධ වෙන්න හේතු වෙන කර්ම විපාකයක් තිබිලා තියෙනවනේ. ඔව්. ඒ ප්‍රසිද්ධිය ධර්මදේශකයන් වහන්සේ නමක් විදිහට නෙමෙයි, ජීව හිටියා නම් මහාන නොවුනා නම් ගායකයෙක්. ඒකේ ඔබවහන්සේලා සින්දු අහලා තියෙනවා. ඒක ස්ථිරයි. හරිද? සින්දු අහලා තියෙනවා. ලස්සනයි. සින්දු අහලා විතරක් නෙමෙයි වරුණ, මහාන වෙන්න කලින් සමස්ත ලංකා තරඟවල, පාසල් තරඟවල ලංකාවෙම පළවෙනියා වෙනවා. එහෙම මහා ගැඹුරු දුර්ලභ අර අපි කියන යුනික් විත් වොයිස් කියලා. ඔය යාටම ආවේනික අනන්‍ය වූ හඬ. අඳුරන්න පුළුවන් යුනික් හඬක් තියෙනවා. මිනිස්සු ඒ හඬ ගොඩක් කලාවට ඒ ගීතමය හඬ අහලා නැහැ. එතකොට ධර්මදේශකයන් වහන්සේ නමක් විතර උන්වහන්සේ දේශන සිද්ධ කළාට ගැඹුරු හඬක් එක්ක කිසි කෙනෙකුට නැති විදිහ හරි අමුතු මිහිරි හඬක් තියෙනවා. ගාථාවල කවිවල උන්වහන්සේගේ රිද්මය තිබුණා යම් ප්‍රමාණයක. තිබ්බතර ගීතයක ගන්න තරම් මේ රිද්ම ඒ රටා ගන්න නැහැනේ. ඒක ගන්න බැහැනේ පැවිද්දෙක් විදියට. එහෙනම් උන්වහන්සේකින් ඒව එළියට ආවේ නැහැ. උන්වහන්සේ පාසල් කාලේ ලංකාවේම පළවෙනියා වෙමින් තරඟවල ජයග්‍රහණ කරා කියන්නේ උන්වහන්සේගේ අරමුණක් තිබිලා තියෙන පැවිදි නොවුනා නම් උන්වහන්සේ ගායකයෙක් විදියට එනවා කියන එක. එතකොට ගීත ලියන්නත් පුළුවන්. එහෙනම් අද ලංකාව දන්නේ නයනවාසුල කියලා ගීත කියන්නේ සංගීතඥයෙක් හරි යම්කිසි ගායකයෙක් හරි. මං අහන්නේ එහෙම වෙනවට වඩා ඔය වෙච්ච දේ ඇතුලේ කාට හරි දහම් පදයක් කියලා කවුරු හරි කෙනෙක් ධර්මයට යොමු කරලා එයා ධර්මයෙන් බැහැර වුණත් එයා කරපු දේ තුල ප්‍රතිඵලයක් ලෝකෙට ලැබිලා නැද්ද? මං ඒ ගුණය දකින්න බැරිද අපිට? මං ඒකයි අහන්නේ. කෘතගුණ කියන එක අපේ තියෙනවා. කෘතගුණෙන් ගිහියෙක් විදිහටම ඉඳලා ගිහි ගෙදර පිරිහිච්ච චරිතයක් හෝ සමහරවිට අපි දන්නවා ගායකයෝ ගොඩක් වෙලාවට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා විවිධ විදිහට පිරිහෙන අය ඉන්නවනේ. ලංකාවේ ජනප්‍රියතලයේ ඉන්න ඇතම් මේ ගායකයෝ සමහරවිට මත් කුඩු මත් ද්‍රව්‍යත් එක්ක හරියට පිරිහිච්ච අවස්ථා තිබ්බා. ඉතින් මේ නයනගේ චරිතෙත් එක්ක සමහරලාට නයනේ වැනි පැත්තකට යමුනා නම් ඒ ගායකයෙක් විදිහට මිය යයි. හැබැයි කිසිම කෙනෙකුට ධර්මයේ පැත්තෙන් ලැබිච්ච උපකාරයක් අනුග්‍රහයක් නැතුව. නමුත් මම දකින්නේ දැන් මෙතන ටික කාලෙකට හරි මෙයා ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ ලෝකෙට කියා දීලා තමන්ගේ හැකියාවෙන් එයාට එතන එහෙම ධර්මයේ ග්‍රහණය කර ගැනීමේ හැකියාවකුත් තිබුණා. උන්වහන්සේ
ග්‍රහණය කියනකොට වරණ මට එතෙන්ද කියන්න තියෙන්නේ කියන්නේ අපි මේක අවංකවම කතා කරොත් කියන්නේ දැනුම සහ අවබෝධය කියන එක දෙකක් නේ. එතකොට මම මහානාම ස්වාමීන් වහන්සේව දැනුමෙන් හොඳට සන්නද්ධ වෙච්ච චරිතයක් විදියට හඳුන්වන්න කැමතියි. හැබැයි මම ඒක අවබෝධයක් කරා ගියාද නැද්ද කියන එකට මේ වෙලාවේ කැමති නැහැ අර්ථකථන දෙන්න. අරක මම ප්‍රත්‍යක්ෂව කියන උන්වහන්සේ දැනුමෙන් සන්නද්ධ වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ ත්‍රිපිටකය ඇසුරු කරනවා කියවනවා. කියවනවා. ඒවා කොහොමත් ඒ ගුරු සාන්නහන්සේලා ඇසුරේ ඒ මාර්ගයේ යවෙනවා ඒක හැටි. මුලින්ම රූපවාහිනියට යොමු වුණ එක හැටි මම දැක්කා එක්තරා මාධ්‍යවේදියෙක් දාලා තියෙනවා මගේම මුහුණු පොතේ මේ කමෙන්ට් එකක් විදියට මම තමයි මේ මහානාම සාන්නහන්සේ ඉස්සෙල්ලම රූපවාහිනියකට ගෙනාවේ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මෙයා කියන්නේ මේ ඕෂන් ටවර් එකේම තියෙන එක්තරා රූපවාහිනී නාලිකාවක් තියෙනවා පිළියන්තලටත් සම්බන්ධ. සෝමහාමුදුරේ එහෙම බණ කියපු නැන පහන වැඩසටහන පටන් ගත්ත ඒ රූපවාහිනී නාලිකාවට ඉස්සලා ගෙනාවේ කියලා මේ තරුණ මාධ්‍යවේදියෙක් දාලා තියෙනවා. මමයි හාඳුරන් ඉස්සලා අඳුන්නුවේ රූපවාහිනී වලට ගෙනාවේ කියලා. ඒක වැරදි කියන්නේ මහමෙවනාය මංගල කියන සයනස්ස තමයි ඒ කාලේ අමාවතර සුපුව බාරව හිටියේ. එතකොට මේ මහානාම හාමුදුරන්ගේ අර මිහිරි හඬ නිසා මංගල හාමුදුරුව එතකොට ඔය පොඩි ළමයින්ගේ වැඩසටහන් සිද්ධ කරනවා හරියට මේ සිංහිති වැඩසටහන්. පෝය දවසේ ලංකාවේ වර්තමානයේ පළවෙනි රූපවාහිනී නාලිකාව තියෙනවනේ රජයට සම්බන්ධ. අන්නේ ලංකාවේ පළවෙනිම රූපවාහිනී නාලිකාවයි බත්තර මොල්ලේ තියෙන ලංකාවේ ස්වාධීන රූපවාහිනී සේවය. ඔව් ITN. හරි. එතකොට මේ නාලිකාවේ පෝය දවසේ වැඩසටහනක් කරන අමාවතර අසපුව හරහා. මේක කරේ මහමෙවනාය මංගල සන්නසේ සහ ගම්පහ මහානාම සන්නසේ. ඒ කියන්නේ මහානාම හාමුදුරුව මහාන වෙලා මාස කීපයක් ඇතුළෙම රූපවාහිනී මාධ්‍යයට ගෙනියන්නේ මහමෙවනාය මංගල හාමුදුරුව. මෙහෙමයි. උන්වහන්සේ තමයි ඒකට සම්පූර්ණ මේ මග පෙන්වීම සහ ඉස්සරහට ගෙනාවේ. ඔයාට මේක කරන්න පුළුවන් ආ එන්න කියලා ළමා වැඩසටහන් තමයි ඉස්සලම මංගල හාමුදුරුව කරේ. ඒ මිහිරි හඩින් හරි ලස්සන්ට පුංචි ළමයින්ට බුදුගුණ ගැන ශ්‍රද්ධාව ඇති වෙන කවි කියලා හරි ගෞරවයක් ඇති වෙන විදිහේ ලස්සන වැඩසටහනක් කරනවා ස්වාධීන රූපවාහිනී පොයට. මම මහාන වෙන්න ඉන්නකොට මාවත් ගෙනහිල්ලා ඕකේ වාඩි කරවනවා. එතර මේ ගිහියෙක් විදියට පැවිදි වෙන්න ඉන්න අතරේ හරි. එතකොට මේ මමත් ඉස්සෙල්ලම රූපවාහිනියක මගේ මොහොන පෙනුනා නම් කොහොමත් මහාන වෙන්න කලිනුත් ඒත් ස්වාධීන රූපවාහිනිය. මොකද මම ගිහි කාලේ ගිහි ගෙදර ඉන්නකොටත් මම අර වෙසක් එකට කැරගෙන කූඩු හදනවා. ඒ කූඩු තරංග වලින් මම ජයග්‍රහණය කරනවා මේ කියන්නේ පළවෙනි 10 දෙනා අතරේ සිය ගානක් කූඩු අතරේ. එතකොට මාව ප්‍රවෘත්ති වලට කතා කරනවා මේ ඒ කූඩු ගැන ඒව ගැන කතා කරද්දි ඒත් ස්වාධීන රූපවාහිනිය. ඉතින් පැවිදි වෙන්න ආවට පස්සෙත් මංගල හාමුදුරුව කවි බණ කියනකොට මම උන්වහන්සේ ඉස්සරහා වාඩි වෙලා මේ ඒ වැඩසටහන් වලට ඒ විදිහට සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඔය අධ්‍යක්ෂකම හැම දෙයක්ම ඔහොම ගලාගෙන ගිහිල්ලා අවසානයේ මහමෙවනාවෙන් බැහැරට වෙච්ච සනහන්සේලා අතරින් ධර්මදේශකයන් වහන්සේලා කීප නමම බිහි වෙනවා. ඒ අතරින් ගම්පහ මහානාම සනහන්සේ මම පමණක් නෙමෙයි කැලණි අජිත සනහන්සේ, ගලිගුම ඥානදීප සනහන්සේ, ඊට පස්සේ අපිට මේ කරුණෑගල ධම්මානන්ද සන්නහන්සේ ආදී බොහෝ තව සන්නහන්සේලා මේ මාධ්‍යත් එක්ක ධර්මදේශකයන් වහන්සේලා විදියට යොමු වෙද්දී හැබැයි උන්වහන්සේලා එක එක තැන්වලින් නැවත පැවිදි වීම උපසම්පදා වීම සිද්ධ වෙනවා. දැන් ගලගම ඥානදීප සන්නහන්සේගේ ගුරු සන්නහන්සේලා උපසම්පදාව සම්පූර්ණ මහමෙවනාවත් එක්ක සම්බන්ධයක් නැහැනේ මේ වෙනකොට. ඉතින් මගෙත් එහෙම තමයි. මම මගෙත් මේ උපසම්පදාවේදී වල්පොල ගෞතම සන්නහන්සේ බවට මම පත් වෙනවා. එහෙමයි. එතකොට වල්පොල අස්සජි සයන්හන්සේ, වල්පොල ගෞතම සයන්හන්සේ වෙනවා මගේ ගුරු සයන්හන්සේ, කුරුණෑගල ධම්මානන්ද සයන්හන්සේ බවට පත් වෙනවා. ඉතින් එතනදී අපේ දැන් මහමෙවනා ඉන්න කාලේ මට පොඩි දෙයක් මතක් වෙනවා. තදාසන්නම අසපු දෙකක මහමෙවනායේ මේ ගම්පහ මහානාම සයන්හන්සේ සහ මම අපි දෙනම අසපු දෙකක් බාරෝ වැඩ ඉන්න එක ළඟම අසපු දෙකක්. ඒ කියන්නේ අපි දෙනමටම වයස බොහොම අඩුයි. මම මහමෙවනා ඉන්න කාලේ එතකොට අවුරුදු 16-17 අතර අඩු වයසකදීම තඹකන්ද මහමෙවනාවේ අසපුව බාරව මං ඉන්නකොට එතනම කිට්ටුව හුණුමුල්ලේ මහමෙවනා අසපුව බාරව ගම්පහ මහානාම සන්නසේ වැඩ ඉන්නවා. ඉතින් අපි දෙනම ඒ විදිහට
සේනාසන දෙකක පරිපාලන කටයුතු භාරවත් පැවිදි වුණාට පස්සේ ගත කරගෙන කටයුතු කරගෙන ඉඳලා තියෙනවා. දැන් එතකොට ඒ වෙනස සිදු වෙන්නේ කොයි වගේ කාලේද? උන්වහන්සේ එතනින් ඈත් වෙලා වෙනමම කටයුතු කරනවා. වරුණ, ඒක ගැන මට අදහසක් නැහැ. මොකද උන්වහන්සේලාට පෙර අපි එළියට එනවා. එළියට ආවත් මම දැන් මේ වෙලාවේ මහමෙණවේ කෙරෙහි ගෞරවයෙන් ඉන්න අයත් මේ දේශනාව අහනවානේ. ඒ අය දැකලා ඇති මම කිරිබත්ගොඩ ඥානানন্দ ලොකු සන්නහංශ ගැන අදටත් ගුරුවරයා මාරු නොවුනට උන්වහන්සේ මගේ මුල් ගුරුවරයා. උන්වහන්සේ නිසා මම ධර්මයට යොමු වුණේ. උන්වහන්සේ නිසා මම කල්යාණ මිත්‍රත්වය ලබා ගත්තේ. සද්ධර්මයේ කියන එක මුණ ගැහුණේ. තෙරුවන් සරණ ගියේ. සිල්වත් වුණේ උන්වහන්සේ නිසා. ඔබ වහන්සේ මං සාක්ෂි. ඔබ වහන්සේ මාත් සමග ඕනෑතර මේ පිළිබඳ සිහිපත් කළා කියලා. කිසි දවසක මම ඒ ගුරු සන්නහංශගේ දෝෂයක් කතා කරන්නේ නැහැ කොතනකදීවත්. උන්වහන්සේගේ ගුණයක් තිරුණ නම් ඒ හැම දෙයක්ම කතා කරනවා. මම දන්නේ නැහැ මං හිතන්නේ මහනාම සයන්හන්සේටත් ඒ ගුරු ගෞරවය තිබුණා. උන්වහන්සේ පසුකාලීනව මේ ලොකු සංසය මොන ගහෙන ගියපු අවස්ථාවත් මං හිතන්නේ තියෙනවා. ඒ ගුරු ඇසුර ඈත්වීමත් ඇතැම් වෙලාවට පිරෙහෙන හේතුව. පැහැදිලිව පිරෙහෙන හේතුව. ඒක දැන් මම එළියට ආවේ ඇතුළෙම හිටපු වැඩිහිටි සයන්හන්සේ නමක් එක්ක. ඒ වැඩිහිටි සයන්හන්සේවම මං ගුරු සයන්හන්සේ කරගත්ත එළියට ඇවිල්ලා. දැන් අපි අහලා තිබෙනවා නූලෙන් මිදුණු සරුංගලයක් වගේ වෙනවා කියලා අපි නිකන් අහලා තිනවා දේශරවල දීපත් කරනවා. ඔව්. අනිවාර්යෙන්ම මම හිතනවා වරුණ ඔය චිත්තහත්ති සාරිපුත්තු සන්නහන්සේව මම අද උපමාවට ගත්තෙත් ඒකයි. හැබැයි උන්වහන්සේ පස්සේ කාලේ රහත් වෙනවා. මේ සන්නහන්සේගේ චරිතේ වෙන විදිහකට ඉරණම විසඳෙනවා. මහානාම සන්නහන්සේට නිසි ගුරු ඇසුරක් ලැබිච්ච නැතිකම සහ දැන් ඔබ වහන්සේ ආරම්භයේදී කිව්වා තරමක් රාග චරිතයක් මේ. එතකොට ගුරු ඇසුර අත්‍යවශ්‍ය වෙයි කියලා අපිට දැනෙනවා. ගුරුවරයෙක්ගේ ඇසුර වැඩිහිටි සන්නහසලගේ ඇසුරෙම ඉන්න ඕන චරිතය. පැහැදිලිවම. ඉතින් දැන් වෙන්න ඕන දේ වෙලා අවසානේ මන් දකින්නේ එහෙම චරිතයක් ගියව ඉන්නවට වඩා දැන් අපි දේවදත්ත ගැන කතා කරන්නේ. දේවදත්තගේ චරිතය දිහා බැලුවොත් එහෙම ගොඩක් අය ප්‍රශ්න කරනවා. දේවදත්ත ඔච්චර ගල් පෙරලන බව, දුනුවායෝ එවන බව, මේක ඇතුලේ සංඝයා කොටවන බිඳවන බව බුදුරජාණන්සේ දැක දැකත් ඇයි මහාන කරේ? සමහරු ප්‍රශ්න කරනවා. ඇයි ඕක දැන දැන මහාන කරේ දේවදත්තෝ? එහෙම අසත්පුරුෂ චරිතයක් ගිහි වෙහිටියානම් මොකක් වෙයිද? හරි, ගිහි වෙහිටියානම් සමහරලාවට මීට හපන් රාජ්‍යන් රජෙක් නේ එතකොට. ඔව්. එහෙනම් රජෙක් විදිහට කරන අපරාධ ඔයිට හපන් වෙනවා. දැන් මෙතන දේවදත්ත හාමුදුරුවෝ ගැන කොහොම කතා කළත් අවසානයේදී පසේ බුද්ධත්වයට යනවා. ඔව්. ඒක අකණි පසින් අවසානයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදීමකුත් ඇති කරගන්නවා. දකින්නවා. ඒ හැම දෙයක් මේක බැලුවම මහානාම කියන මේ චරිතය දිහත් මට දකින්න තියෙන්නේ ගිහිව හිටියානම් සමහරට ඔයිට වඩා පිරිහීමක මද්ද්‍රව්‍ය වගේ දෙයක් එක්ක බැහි වෙලා සත්පුරුෂයන්ගේ ඇසුරේ වෙන පැත්තකට යොමු වෙන්නත් ඉඩ තිබුණා. පැවිදි වීම තුළ පොඩි හරි දෙයක් අඩුතරමේ ධර්මයක් හරි කියවගෙන සසරට කවදා හරි ඒ දහම් දැනුම උදව් වෙයි. තව කෙනෙකුට ධර්මයේ දීපු එකෙන් ලැබිච්ච කුසලානිසංසේ කවදා හරි සසර ජීවිතයක Tamanට උපකාර වෙයි. දවසක් හරි සිල් රැක්කේක ආනිසංස කවදා හරි දවසක Tamanට උපකාර වෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ ඒ මහානාම කියන චරිතයට නිගරු කරන එක නෙමෙයි, උන්වහන්සේගේ ජීවිතය තුළ පොඩි කාලෙක හරි ඒ පරිවර්තනය තුළින් ගත්තේ ජීවිතයට ලොකු ලාභයක්. සහ දැන් අපේ හැමෝටම මම මේ කාරණාවේදී දැක්ක දේ තමයි උන්වහන්සේ, ඒ කියන්නේ ගම්පහ මහානාම කියන ස්වාමින් වහන්සේ උපවිදි වෙනවා. ඉතින් නයනවාසුරනේ. නයනවාසුර ගැන කතා කරනවාට වඩා පේනියර ගම්පහ මහානාම කියන නාමය. ඒකත් එක්ක තමයි මිනිස්සු එතකොට තර්ක කරන්නේ, බැනගන්නේ, චෝදනා කරන්නේ, උපහාස කරන්නේ, අපහාස කරන්නේ, පිළිගන්නේ මේ ඔක්කොම. හොඳ කතාවක්. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම පැවිද්ද කියන්නේ භූමිකාවක්. එහෙමයි. හරිද? මේක භූමිකාවක්. එතකොට අපි සමහර වෙලාවට ඇතැම් අය රැකියා භූමිකා තුල ඉන්නේ. රැකියා භූමිකාවක් ඇතුලේ ඉඳලා ඒ භූමිකාවෙන් එයා බැහැරුණාට පස්සේ තවදුරටත් අපි එයාව අර විදිහට සලකන්නේ නැහැ. දැන් හිතන්න මේ ඇතැම් අය ඉන්නවා, හිතන්න ඔබ හමුදාපති වෙලා හිටියා කියලා. එතන හමුදාපති භූමිකාවෙන් ඉවත් වුණාට පස්සේ
දැන් එයා තවදුරට හමුදාපති නෙමෙයිනේ. ඔව්. ඒ භූමිකාවෙන් බැහැරයි. එයාට හමුදාපතිව ඉන්න කාලේ කරන්න පුළුවන් වෙච්ච ඇතැම් දේ. දැන් එක්තරා හමුදාපති කෙනෙක් භූමිකාවෙන් එළියට බැසට පස්සේ මේ ජනාධිපති අපේක්ෂකයෙක් වෙනවා. ඔව්. හරි. එයාට අර භූමිකාව ඇතුළේ යොක කරන්න පුළුවන්ද? බැ. කරන්න බෑ. එතකොට මේ පැවිද්ද කියන භූමිකාවෙන් එළියට ආවට පස්සේ එයා ගිහියේ. එහෙමයි. දැන් එයා කරන දේ අර පැවිද්ද එක්ක ගලපන එක ප්‍රශ්නයක්. ඔව්. දැන් එයා ගිහියේ. හරිද? එතකොට එයා කසාද බඳිනවද? එයා කසාද බැඳලා ටැටු එකක් ගහනවද? මොන විදියයි ඇසුරු කරනවද කියන එක එයා ගිහියෙක් විදියටයි අපි එතන දකින්න ඕනේ. ඔව්. පොඩි දෙයක් සමහර අයට ප්‍රශ්නයක් තිබ්බා. එයා අර පැවිදිකම තුල ලැබිච්ච සිව්පසේ යම් දෙයක් තිබ්බනම් ඒවත් අරගෙන ඇවිල්ලා ගිහි සැපවින්දද කියලා. එහෙම දෙයක් වුණා නම් ඒකේ අකුසල විපාකය යාගෙනයි. ඒක අපි දැන් එතකොට දැන් දුන්න අයට පසුතැවෙන්නේ හේතුවත්ද? වරුණ එයා දුන්නේ සාසනය වෙනුවෙන්. එතකොට එයා දීම තුල යාට ලැබිච්ච අනුග්‍රහයක් තියෙනවා නම් ඒ අතහැරීමේ විපාක පුණ්‍ය විපාක යාට තියෙනවා. දීපු කෙනාට පසුතැවෙන්න දෙයක් නැහැ. එයා මන් අතහැරියා. ඒ අතහැරපු දේ සම්බන්ධයෙන් යාට පින ඒ විදිහට රැස් වෙයි. ඒ කියන්නේ අපි දෙනකොට ඔන්න ඔය චේතනාව හරි වැදගත් නේද? ඒක අනිවාර්යෙන් තියෙනවා. එතකොට පැවිදිකම තුල ලැබිච්ච සිව්පසයෙන් ගිහි ගෙදරට ඇවිල්ලා කාන්තාවන් නමුදරුව පෝෂණය කරගෙන හිටියානම් එතෙන්දි බලපෑමක් වෙනවා. ඔව්. ඒ අකුසලයේ ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අපි අර නිකන් සමහරලාට හිතුවොත් එහෙම එයා ඒ පැවිදිකම ඇතුලේ භාවිත කරපු වාහනයක් තිබ්බා. ඔව්. පන්සල නැවත නිකායට බාර දුන්නා. ඒ වාහනේ විතරක් අරන් ආවා. ඔව්. මම ඇත්තටම මේ ඇසුරු කරේ නෑ වරුණ මේ ඔය කියන කාරණා. මහන්න සිටිය බොහන්සේගෙන් ඒ පහු කාලීනව ඒ ඇසුර ගිලිහි උගියාද කියලා. නැත් කිසිසේත්ම ඇසුරු කරේ නෑ. මොකද හේතුව ඔය රාගාධික චරිතයත් එක්ක වෙච්ච ඇතම් ප්‍රශ්නත් එක්ක මට නිකන් හිතට දැනුණා අපි මම ජීවිතේට ගිහින් නෑ උනාසේ හදපු ආරාමයටවත්. අපි සහෝදරත්වකම් තිබ්බට එහෙම ගිහින් නෑ ජීවිතේට. උපැවදි වුණාට පස්සේ ජීවිතේට එක දවසක්වත් කිසිම ඇමතුමකින්වත් අපි කතා බහ කරලා නෑ. ජනප්‍රිය දේශකයන් වහන්සේනමක් බවට පත් වුණාට පස්සේවත් අපි දුරකථන ඇමතුමින් යාළුකමින් ඇසුරු කරලා නෑ. එහෙම අර ඇසුරක් නෑ. ඒ නිසා උන්වහන්සේ කොච්චර ධනයක් ගෙනාවද මොනවත් මම දන්නේ නෑ. ඒව ගැන මං කිසි වගකීමක් ගන්නෑ මගේ වචන ඇතුලේ. හැබැයි එහෙම අර සිව්පසයට ලැබිච්ච දෙයක් කරන් ගිහි ගෙදරට ගිහිල්ලා කාමභෝගී ජීවිතයක් ගෙවුවා නම් එතෙන්දි අකුසලයක් විඳින්න වෙනවා. මොකද සංඝයාට අයිති දෙන්නේ. සංඝයාට අයිති දෙය කැපකරුවන්ට සහ අම්මා තාත්තට විතරයි කැප. එහෙමයි. ගිහි ගෙදර හරි. එතකොට තමන් ගිහි වෙලා කසාද බඳින කාන්තාව කැපකරුවෙක් නෙමෙයිනේ. ඒ නිසා ඒ අයට ඒවා භුක්ති විඳින්න අයිතිය නැහැ. එතකොට ඒ පාවිච්චි කරන ගිහියටත් ඒකේ විපාක විඳින්න වෙනවා. එහෙමයි. ඉතින් මං කියන්නේ අපි ඒකට ගැටෙන්න අපිට අවශ්‍ය නැහැ. දැකපු දොස්ටිකට එතන මේ ගුණයක් හැටියට මොකද්ද පේන්නේ? මං දැක්ක දේ තමයි මගේ ඇස් ඉස්සරහම සිල් රැක්කා දසශීලය සාමණේර කාලේ. ඒ දසශීලය රැකපු දවසක් කරේ ඒ සාමණේර සීලේ රැකපු බව මම සාක්ෂි දරනවා. එහෙමයි. ඉතින් ඒ ආනිසංසය යාට සසරට කවදා හරි උපකාරී වෙනවා කියන එක මං දන්නවා. එහෙමයි. නිකම්ම ගිහියෙක්ව ඉන්නවට වඩා ඒක දවසක් කරේ ඇවිල්ලා කරලා ගියපු එක කොච්චර දෙයක්ද? ඔතන යා සිවුරෙදි කාන්තාවක් එක්ක යම් දවසක් කරේ හිටියා කියලා කොරේ චෝදනා කරනවා නම් ඕක ගිහිව හිටියත් එයා කරයි. එයා පැවිදි වෙලා එතන අකුසලයක් කරගනි. හැබැයි යා සීලේ රැකලා කුසලෙකුත් කරගත්තා. එහෙමයි. ඉතින් අපිට ඔතන දකින්න තියෙන ಗುಣ ටික දැකලා හිතේ අර මේ द्वेषයක් ඇති නොවෙන්න කටයුතු කළ යුතුයි. සමහර විට හිටියන සමහරලාට තව කාලයක් ගිහිල්ලා ආයි පැවිදිමට එන්නත් පුළුවන්. එහෙම වෙන්නත් ඉඩ කඩක් ගැන අවස්ථාවක් තියෙනවා. වෙන්නත් පුළුවන්. එක්තරා වෛද්‍යවරයෙක් මට ඔක කිව්වා. ඒ වෛද්‍යවරයා එක්ක කතා කරලා තියෙනවා. ඒ වෛද්‍යවරයා එක්ක කතා කරලා රැකියාවක් ඉල්ලලා තියෙනවා. මේ අපරාධය ආවේ කියලා මට අද හිතෙනවා කියලා වෛද්‍යවරයෙක් කියලා තියෙනවා. يعني කලකිරුණු ස්වභාවයක් තිබිලා තියෙනවා. ඒ හින්දා වෙන්න ඕනේ වරුණ මෙයා කොච්චර ගායන හැකියාව තිබ්බත් නයන වාසල කියලා ගායකයෙක් බවට පත් වෙන්න එක රැයෙන් පුළුවන්කම තියෙද්දි ඒ සම්බන්ධ හැකියාව දක්ෂතාවය සියල්ල තියෙද්දි අනිත් එක මේ එයා ඇසුරු කරලා තියෙනෙත් ගායිකාවක් කියන කෙනෙක් එක්ක දෙන්නත් එක්ක යුග ගීයක් කරා නම්
එයා දවසින් ගායක විදියට එළියට දැන් එයා එහෙම නොවී හැංගිලාම හිටියනේ. සමහර මන්නේ නැහැ හිතෙනවා එයා හැංගිලා හිටියේ. ආයේ කවදා හරි දවසක එයාට දැන් ඔය හිතේ තියෙන කාමය විඳලා 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 එපා වෙච්ච දවසක ආයේ මේ අර අහපු කියවපු දැනගත්ත දහමට මං ආයි යන්න ඕනි කියලා හිත ඇතුළේ තිබ්බද කියලාත් මං නිකන් හිතෙනවා. මොකද දැනුම අවබෝධයක් වගේ මට්ටමට එන්නත් පුළුවන්. හැංගිලා හිටපු හිටපු එකෙන් මට එහෙම නිකන් හිතෙනවා. කොහොම වුණත් පසුතැවීමක නම් ඉඳලා තියෙනවා කියන එක දන්නවා. මං දන්න වෛද්‍යවරයෙක් එක්ක ඉගෙන කියලා තියෙනවා. මං කරගත්ත ඒ මෝඩකම වගේ තැනක ඉඳලා තියෙනවා. අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේවා අපි කාට කාටත් පාඩම්. හරිද? සත්පුරුෂ අසත්පුරුෂ ඇසුර ඒවත් එක්ක පිරිහෙන හැටි, ධර්මයෙන් ඈත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ කරන්න ගියොත් එහෙම වෙන ආදීනව, විපාක, පැවිදි අපිටත් ගිහි හැමටත් මේවා දිහා බලලා ඔය අතුරුගිරියේ වෙච්ච ප්‍රහාරය පිටිපස්සේ වෙච්ච මරණ දෙකම ගත්තොත් සත්පුරුෂ කම අසත්පුරුෂකම දෙක පැත්තෙන් බැලුවොත් එම් සත්පුරුෂ ජීවිතවලට වඩා අසත්පුරුෂ ඇසුරු කරලා පිරිහීම්නේ. දැන් පහුගිය කාලේ ওই පාතාලයට සම්බන්ධ මරකම් කරපු මිය ගිය අයගේ මව්වරුන් දෙදෙනෙක්ම නැත මව් සහ ඊට ආසන්න සමීපයේම කටයුතු කර වැඩිහිටිය දෙන්නෙක්ම කිව කතාවක් තමයි අසත්පුරුෂ ඇසුර ආයේ සසරේ මේ අයට නොලැබේවා කියලා. අම්මලා කරන ප්‍රාර්ථනාව. මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. එතකොට මේවා දිහා පේන්නේ ධර්මයම අපිට ප්‍රත්‍යක්ෂව දකින්න ලැබීමක්. ඒ හැම මරණයක්ම අපිට ලස්සන පණිවිඩයක් දෙනවා. ඉතින් ඒක තරුණ දරුවෝ ඒ පණිවිඩය ගන්න ඕනේ. සමහර ලාට ඔය පුද්ගලයෝ ඔය මිය ගිය අය මත් වතුර පෙන්නලා ඒව හරි නිකන් ලොකු දේවල් කියලා ඒ බොන යාළුව පෙන්නලා මෙන්න මගේ ටීම් එක මේගොල්ල මාත් එක්ක ඉන්නවා කියලා පෙන්නලා දැන් අද වෙනකොට කවුරුවත් නැහැ. හරි හරි බයෙන් ගියායත් හැංගි හැංගි හැංගිලා. ඉතින් මේක මේ වෙලාවේ මේ සාකච්ඡාව ඇහෙන හැම තරුණ ළමෙකුටම සහ මේ පාසල් යන වයසේ අර නව යවුන වයසේ ළමයින් වනවරුන හැරෙන පැත්තට හුලඟට ගහන් යනවා වගේ. ඔව් එන ගැම්මකින් යන්නේ. ඔය සමාජ මාධ්‍යයේ පෙන්නන පුතේ ඔය මහා ලොකු මේ චන්දි වගේ පෙන්නන වීර චරිත කවදාකවත් ආදර්ශයට ගන්න එපා. ඒක හොඳ පාඩමක් කරගන්න මේ වගේ දේවල් දැක්කට පස්සේ කියන්නයි තියෙන්නේ. අපේ හාමුදුරුවන්ටත් කියන්න තියෙන්නේ වාසලලට වෙච්ච දේ නොවෙන්න තමන් මේකේ ශාසනය ඇතුළේ බොහොම පරිස්සමෙන් බුදුරජාණන්සේ එපා කිව්ව දේ නොකර කරන්න කිව්ව දේ කරන කෙනෙක් බවට මමපත් වෙන්න ඕනේ කියන අදිස්ථානේ මේවා ආදර්ශ කරන් එන්න ඕනේ වරුණ එතෙන්ට. හඳයි. සාකච්ඡාව නිමාවක අද දවසේදී මෙලෙස තබන්නේ ඔබට හොඳ පණිවිඩයකුත් එක්ක අපේ සමාජයේ දකින්න හැමදේම දකින්න විදිහට එහා ගිය වෙනස් ස්වරූපයක් තියෙන්නට පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න අවසාන වශයෙන් අපේ හාමුදුරු දුන්න පණිවිඩෙත් ඔබ තදින් ග්‍රහණය කරගන්න කියලා ඇරයුම් කරමින් අද වටිනා වූ දේශනාවක් සමාජයේ කතාබහට ලක් වෙන කාරණාවක් පදනම් කරගෙන ඒ සිද්ධිවාචකය තුල ඒ ඛේදවාචකය තුල ධර්මයේ මුසුකොට ගලපාපට මනාකොට පැහැදිලි වෙන ආකාරයෙන් දේශනා කොට වදාළ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ඔබ වහන්සේට හිමි වේවා. තවත් මේ සසුන දිදුලුවන්නට උතුම් ඒ උතුම් ප්‍රාතිහාර්ය ධර්මයේ ප්‍රාතිහාර්ය තව බොහෝ දිනාගේ සිත් සුවපත් කිරීමේ අටියෙන් දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. අවසන උතුම් නිර්වාණ මඟ සාක්ෂාත් කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා කියා ප්‍රාර්ථනා කරමින් netfm බණ YouTube නාලිකාවෙන් මේ වැඩසටහන් නැවත අහන්නට ඔබට ඇරයුම් කරමින් නිමා කරනවා සෙනසුරාදා සිට්නේ තසපුව. හැම දිනාටම තෙරුවන් සරණයි.